දෙන ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ මොරටුව ලුණාව උයනපාරේ බෝධිරාජා රාමහදීපති කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ මහාචාර්ය පූජනීය අගලකඩ සිරිසුමන ස්වාමීන්ද්‍රාණන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ තානං උපමං කත්වා නහනෙයන ඝාතේති. තෙරුවන් සරණයි සියලු දෙනාටම. වසනාවන්ත රාත්‍රියක් වේවා. ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටම අද සිකුරාදා දවසේ සුපුරුදු පරිදි නෙත් FM රේඩියෝව ඔබ වෙත රැගෙන එන ධර්ම දක්ෂිනාවේ අදට නියමිත ධර්ම දේශනාව මෙතැන් සිට දේශනා කරන්නටයි අද දවසේ මම බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාව වෙනුවෙන් විශේෂ දායකත්වය දක්වාගෙන ක්‍රියා කරන්නේ එංගලන්තයේ බර්මින්හැම් නුවර සිටින පිටබැද්දර මීගහ කන්දේ ජයසිරි නිවසේ ජයමිනි දුව සසංක බෑනා අමායා හෝප් මිනිපිරිය ඇතුළු දූදරු මුණුපුරු මිනිපිරියන් විසින් අද මේ උතුම් ධර්මදේශනා වෙනුවෙන් විදේශ රාජ්‍යයක සිටිමින් දායකත්වය දරාගෙන ක්‍රියා කිරීම මේ වෙලාවේ ඉතාම වැදගත් කොට අපි කල්පනා කරනවා. වසර ගණනාවකට පෙර මියගිය ඒ සියලු ඥාතීන් සිහිපත් කරමින් ඔවුන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් එවැගේම සියක් වසක් ආයු ලබා සිටින ආදරණීය පියතුමානන්ට දීර්ඝාස ප්‍රාර්ථනා කිරීමත් පදනම් කරගෙනයි මේ එංගලන්තයේ බර්මින්හැම් නුවර සිටින මාතර පිටබැද්දර මීගහ කන්දේ මේ ඥාතීන් අද මේ පින්කමට තම දායකත්වය සපයාගෙන ක්‍රියා කරන්නේ. අපි බොහොම ප්‍රශංසා කරනවා විදේශගතව සිටිමින් විදේශගතව ජීවත් වෙමින් තමන්ගේ සංස්කෘතියට එකඟතාව පළ කරමින් බෞද්ධ උරුමය ජීවිතෙන් බැහැර වෙන්නට නොදී ලෝකෙ කොයි රටකට ගියත් තමන්ට ළමා ජීවිතයේදී කුඩා කාලයේ උරුම වෙච්ච මේ උතුම් බෞද්ධ සංස්කෘතික ධර්ම හොඳින් ජීවිතය තුළ දරාගනිමින් ඒ ආදරණීය ඥාතීන්ට පින් දීමත් ඒ වගේම ආශිර්වාද පළ කිරීමත් බොහෝම උතුම් වැදගත්
ශ්‍රේෂ්ඨ සත්පුරුෂයෙකුගේ සත්පුරුෂයන්ගේ ක්‍රියාවලියක් කියන බව මේ වෙලාවේ සිහිපත් කරමින් තමයි අද දහම් දෙසුම වෙනුවෙන් මා ප්‍රවේශ වන්නේ. විශේෂයෙන් මේ දිනවල අපේ රටේ, අපේ ජාතිය, අපේ සියලු ජන කොටස් එක්තරා අයුරකින් කිසියම් කනස්සල්ලකට පත් වී සිටින ආකාරය අපි හැම දෙනාම දන්නවා. කන්ද උඩ රට රාජ්‍යයේ මහනුවර දිස්ත්‍රික්කය එක්තරා අවාසනාවන්ත සිදුවීම් කීපයක් නිසා සසල වෙලා මිනිසුන්ගේ ජන ජීවිතය අඩාල වෙලා පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බිඳ වැටිලා ඒ වගේම ව්‍යාපාරික ලෝකය මුළුමනින්ම ඇනහිටිලා මේ සිදුවෙච්ච සිදුවෙලා තිබෙන අවාසනාවන්ත ස්වභාවය පිළිබඳව අපි බොහෝම දැඩි සංවේගයෙන් යුක්තව මේ වෙලාවේ අපේ ධර්මදේශනාව ආරම්භන්නට පෙර යමක් ප්‍රකාශ කරන්නට කල්පනා කරන්නේ. අපි සියලු දෙනාම ශ්‍රී ලාංකික පුරවැසියන් කියන බව අමතක කළොත් කවර ජාතිකයෙකු හරි එතන ඇතිවෙන ප්‍රශ්නය කොයිතරම් බරපතලද යන්න මේ සිදුවීම් වැලතුලින් අපට දකින්න පුළුවන්. මේ පළමු අවස්ථාවවත් අවසාන අවස්ථාවවත් නොවන බව හොඳින් සිහියේ තබා ගත යුතු වෙනවා. මෑතදී ගාලු නගරේ ගින්තොට ප්‍රදේශයේදීත් මෙවැනිම අවාසනාවන්ත සිද්ධියක් මුල් කරගෙන දින ගණනාවක් ඒ ප්‍රදේශවලත් මේ වගේම කලබැගෑනියකට ලක් වෙලා අපේ පොලිසියත් අපේ ආරක්ෂක හමුදාවන්ගෙත් තිබුණු කැපකිරීම හේතුවෙන් දින දෙක තුනකින්ම ඒ කටයුතු අවසන් කරගන්න අපිට පුළුවන්කම ලැබුණා. නැවත වරක් මේ ඉස්මතු වෙච්ච තත්වය අපේ රටේ ඇතැම් දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී සමහර මිනිසුන් මේ ඔස්සේ බොරදියේ මාළු බා ගන්නට උත්සාහ ගනිමින් ජාතිවාදී අදහස් වපුරමින් ක්‍රියා කිරීම හේතු කරගෙන මේ අවාසනාවන්ත සිදුවීම් වලට පෙට්‍රල් වක් කරන්නට, ගිනි දල්වන්නට උත්සාහ ගන්නා බව හුඟක් වෙලාවට අපට පෙනෙනවා. රජය අවශ්‍ය විට අවශ්‍ය පරිදි ඒ වාසියල්ල වළැක්වීම සඳහා ගන්නා වූ උත්සාහයට ප්‍රශංසා කරමිනුත් අපේ ආරක්ෂක සේනාවන්ට මේ සම්බන්ධයෙන් කරන කැපකිරීම් වලට අවශ්‍ය ධෛර්ය ශක්තිය ප්‍රාර්ථනා කරමිනුත් නැවත නැවතත් මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් අපි ප්‍රධාන ජනවර්ග වශයෙන් සහෝදරත්වයෙන් සහ සහජීවනයෙන් ජීවත් වීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරගැනීමේ වැදගත්කම ආගමික නායකයන් වශයෙන් අවධාරණය කිරීම අපේ වගකීමක් හැටියට කල්පනා කරනවා. පින්වත්නි, මේ සිදුවීම් දෙස ජාතිවාදී ඇසින් කිසියම් ආකාරයකින්වත් බලන්න සූදානම් වෙන්න එපා. කොයි ජාතිකයාද මැරුණේ, කොයි ජාතිකයාද මැරුවේ ආදී වශයෙන් ජාතිය සොයසයා ගිනිදල් අවුලවනට වඩා අපරාධයක් ලෙස මේ සියල්ල දකිමින් අපරාධකරුවාට දඬුවම් දීමේ ක්‍රියාවලියෙහි නියැලෙන්නට අපි හැම දෙනාගෙම ධෛර්යය, අපි හැම දෙනාගෙම සමගි සම්පන්න වීමෙන් ඇති කරගන්නා වූ බලය රජයට සහ ආරක්ෂක සේනාවන්ට ලබා දීමයි මේ වෙලාවේ අපේ වගකීම වන්නේ කියලා මං කල්පනා කරනවා. ඒ නිසා වැඩි වෙලාවක් නොගෙන මේ අවාසනාවන්ත තත්වය ගැන අපේ සංවේගය දැඩිව පළ කරමින් නැවත නැවතත් මෙවැනි ගිනිදැල් මේ රටේ කවර ප්‍රදේශයකින්වත් මතුවන්නට තියෙන ඉඩහසර මුළුමනින්ම වළක්වාලන්නට රජයට ගත හැකි හැම පියවරක්මත් විශේෂයෙන් මේ ආගම්වල ඒ ඒ ප්‍රදේශවල සිටින සියලු නායකයන් එකතු වී මසකට වරක්වත් එකතු වෙලා මේ වගේ ප්‍රශ්න මතු වුණහම ඒවායේදී විසඳාගත හැක්කේ කවරාකාරයෙන්ද යන්න බොහොම සමගියෙන් සාකච්ඡා කිරීමේ අවශ්‍යතාව අද දවසේ ඉස්මතු වෙලා තිබෙනවා. ඒ නිසා මහනුවර දිස්ත්‍රික්කයෙන් පරිබාහිරව අපේ සහෝදර ජනතාවන් වෙසෙන ප්‍රදේශවල
විශේෂයෙන් විහාරස්ථානවල වැඩ සිටින මහා සංඝරත්නය තම සහෝදර මුස්ලිම් ජනතාවගේ දේවස්ථානවල සිටින ඒ ආගමික නායකයන් සමග එකතු වෙලා සාකච්ඡා කරමින් සියලු දෙනාම මේ ලෝකේ සමාන මිනිසුන් ලෙස මේ රටේ අනාගතය වෙනුවෙන් කැපවීමට අවශ්‍ය සමගි සම්පන්න බව ගොඩනගාලීමේ උවමනාව ඔබ හැම දෙනා වෙත මේ වෙලාවේ අදහසක් හැටියට පළ කරමින් අදට නියමිත දහම් දෙසුමට මා ප්‍රවේශ වෙන්නට කල්පනා කරනවා. අද මා මේ සියල්ල වෙනුවෙන් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ වැදගත් ගාථා පාඨයකුයි මාතෘකා කරගත්තේ. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානං උපමං කත්වා නහනීයන ඝාතයේ. තාම ජනප්‍රිය බුදුවදනක්, ඕනෑම යුගයක ඕනෑම අවස්ථාවකට ගැලපෙන බුදුවදනක්, අද දවසට අපිට හරියටම ඔබින බුදුවදනක් හැටියට තමයි මේ බුදුවදන මා ඔබ හමුවේ පළමුවෙන්ම තබන්නට උත්සාහ කරන්නේ. සබ්බේ තසන්ති දණ්ඩස්ස, මේ ලෝකේ සියල්ලෝම මනුෂ්‍යයන් පමණක් නෙවෙයි සතුන් පවා දඬු මුගුරු වලට බිය දක්වනවා, බියක් ඇති කරගන්නවා. මනුෂ්‍යෙක් තව කෙනෙකුට මුගුරකින්, එහෙම නැත්නම් පොල්ලකින්, එහෙම නැත්නම් ආයුධයකින් පහර දෙන එක යොත් ඒ අය එයින් භීතියක් ඇති කරගන්නවාමයි, පහර කන්නා භීතියක් ඇති කරගන්නවාමයි. ඒ වගේම සතෙක් වුණත් බලන්න, සතෙකුට බල්ලෙක් හඹාගෙන එනකොට ගල් අහුරක් අතර ගත්තට පස්සේදී ඒ බල්ලා වහාම එතනින් නික්ම යන්නේ, දුව යන්නේ කවරක් නිසාදැයි බලන්න. එහෙම නැත්තම් වෙනත් ඕනම සතෙක් ඉදිරියේ පොළු මුගුරක් අමෝරා ගත්තාම ඒ සතා වහාම කඩාගෙන පැනගෙන දුවන්නේ ඇයිදැයි බලන්න. ඒ සියල්ල තුලින් ඒ හැම කෙනෙක්ම බිහිතියට පත්වෙනවා කියන සංකල්පය නිසා. මනුෂ්‍යයා මොලේ දියුණු කරගත්ත මනුෂ්‍යයා විතරක් නෙමෙයි, මොලේ දියුණු කරගන්න බැරි වුණු තිරිසං සත්වයා පවා දඬු මුගුරු වලට කවර කාලයකත් කවර තැනකදීවත් බියක් මිසක් ආදරයක් දක්වන්නේ නැහැ. ගලක් උලුක් කරගත්ත කෙනෙක් ඉදිරියට සතෙක් ආදරෙන් ලංවන්නේ නැහැ. ඒ වගේම පොළු මුගුරක් උලුක් කරගත්ත මිනිසෙකුගේ ළඟට සතෙක් ආදරෙන් සමීප වෙන්නේ නැහැ. මේවා අපි කල්පනා කළ යුතු තථාගත බුද්ධ වචන. සබ්බේ භායන්ති මච්චුනෝ, හැම මිනිසයම තමන්ගේ ජීවිතයට ආදරේමයි, හැම සත්වෙක්ම තමන්ගේ ජීවිතයට ආදරේමයි. කොයි සතාද නිරපරාධ මැරෙන්න කැමති වන්නේ? හැමෝම තමන්ගේ ජීවිතයට ආදරෙයි, හැමෝම තමන් ජීවත් වෙන්නට ඇල්මක් දක්වනවා. තමන්ගේ පණනල තව මොහොතක් හරි ආරක්ෂා කරගන්න සතෙකු පවා මේ ලෝකේ දරන උත්සාහය අපට පෙනෙනවා. වතුර වීදුරුවක් තුළට පියාඹා යන මැස්සෙක් වීදුරුවේ වැදිලා ඒ වතුරට වැටුනට පස්සේ වතුර උඩ ඉඳගෙන පියාපත් ගසගසා ඌ ජීවිතයේ ඉල්ලන සටන අපේ ජීවිතයට කොයිතරම් සමීප වී තිබෙන අත්දැකීමක්දයි බලන්න. ඌ උගේ ජීවිතයට දක්වන ආදරයේ තරම බලන්න. ඌ ඒ වතුරේ ඉඳගෙන දඟල දඟලා මොහොතක් හෝ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නට උත්සාහ කරනවා. එනිසා ස්තිරිසං පුංචි කෘමියෙක් මැස්සෙක් එලෙස තමන්ගේ ජීවිතයට ආදරයක් දක්වන්නේ නම්
සාමාන්‍යයෙන් ඇඟක් පතක් තියෙන මොලයක් තියෙන සංවේදී බව තදින් දැනෙන මනුෂ්‍ය ප්‍රජාව වන අපි කවදාවත් එහෙම මරණයට කැමති වන්නේ නැහැ. හැමෝම මරණයට බියයි. හැමෝම මරණය ඉදිරියේ සැලෙනවා. හැමෝම මරණය වළක්වා ගන්න පුළුවන් නම් ඒ සඳහා මොන උත්සාහයන්ද අපි නොකරන්නේ? ඒ නිසා මරණයට බයයි කියලා කියන්නේ ජීවිතයට ආදරෙයි කියන එකයි. අත්තානං උපමං කත්වා, මේ උපමාව තමන්ගේ ජීවිතෙන්ම අරගෙන, මේ උපමාව තමන් උපමාවක් බවට පත් කරගන්න කියලා තියෙනවා. මොකද්ද තමන්ගේ උපමාව? මම පොළු මුගුරු වලට බයනං, මම ආයුධ වලට බයනං, මගේ ජීවිතේ නැසෙනවාට මම බයනං, මම මරණයටත් බයනං, අන්‍ය සියලු දෙනාමත් එසේ යැයි කල්පනා කරමින් මගේ ජීවිතේ මට දැනෙන භීතිය, මට දැනෙන වේදනාව, මට දැනෙන පසුතැවිල්ල, ඒ සියල්ල අවශේෂ සියලුම සතුනටත් එලෙසම දැනෙනවායැයි අපට කල්පනා කරන්න බැරි කමක් නැහැ. එහෙම කල්පනා කරමින් නහනීයන ඝාතයේ කිසි විටකත් කවර ආකාරයෙන්වත් කවර සතෙකුවත් කවර මිනිසෙකුවත් ඝාතනය කිරීමේ අයිතියක් තමන්ට නොමැති බව මේ උතුම් බුද්ධ දේශනාව තුළින් අපි මේ මොහොතේ වඩාත් හොඳින් ග්‍රහණය කරගත යුතුයයි අපි කල්පනා කරනවා. කොහොමද අපට අයිතියක් තියෙන්නේ තව කෙනෙකුගේ ජීවිතය නසන්? මම මගේ ජීවිතයට ආදරය කරනවා, මම මරණයට බියනං, මම ආයුධයකින් පහර කෑමට බියනං, මම දඬු මුගුරකට බියනං, ලෝකේ කවුද ඒවට බිය නැති කෙනෙක් ඉන්නවද? කවරෙක්වත් නැහැ. ඒ නිසා සියලු දෙනාම මේ කාරණාව පිළි අරගෙන අපේ ජාතියට, අපේ සමාජයේ වැඩි දෙනෙකුට කියා දෙන්න උත්සාහ කරන්නට ඕනේ මේ උතුම් සද්ධර්ම දේශනාව. අපේ බුදුහාමුදුරෝ දේශනා කරපු කොයිතරම් වටිනා අනුශාසනාවක්දයි මේ අනුව කල්පනා කර බලන්න. මෙවැනි අදහස් ශ්‍රී ලාංකේය සමාජය තුළට කිඳා බස්සන්නට අපිට මෙවැනි වටපිටාවකදී වඩ වඩාත් අවශ්‍ය වෙනවා. බලන්න, මහනුවර ප්‍රදේශයේ, තෙල්දෙනිය ප්‍රදේශයේ ඒ ඇති වෙලා තිබුණු අවාසනාවන්ත ස්වභාවයන්, තත්වයන් නිර්මාණය කරපු පළවෙනි මිනිහා කල්පනා කෙරුවනම් අර අහිංසක මිනිස්සෙකුට එහෙම ගහලා පහර දීලා තමන් ලබන තෘප්තිය ඒ මිනිසයා කොච්චර ඒකින් රිදෙන්නේ නැද්ද, රිදවා ගන්න නැද්ද, ඒ වෙලාවේ ජීවිතයට කොච්චර ආදරයක් දැනෙන්නේ නැද්ද? ඉතින් මේ වගේ අපි කල්පනා කරන්න ඕනේ. අපි තව කෙනෙකුට, සතෙකුට හරි මිනිස්සෙකුට හරි ගහනවා නම්, පහර දෙනවා නම්, ආයුධයකින් විනාශයක් කරනවා නම් ඒක තමන්ගේ පැත්තට හැරුණොත් තමන්ට මොකද වෙන්නේ කියලා, තමන්ට ඒ වේදනාව දැනෙන්නේ නැත්ද කියලා ඒ විදියට කල්පනා කර ගැනීමේ අවශ්‍යතාව මේ වෙලාවේ අපිට මේ වගේ උතුම් ගාථා පාඨයකින් දැනෙන නිසා, දනවන නිසා අපේ බණහන වැඩිහිටියන් ආදරෙන් අපි කියන්නේ ඔබේ බාල පරම්පරාවට මේවා හොඳින් ග්‍රහණය කරන්න. ඔවුන්ට ටික ටික මේ වටිනාකම් කියලා දෙන්න. මේ මොහොතේ සුවනින්දේ හරි පසු වෙනවා නම් ඔබේ දරුවෝ හෙට උදෑසන පිබිදුනහම කියන්න, පුතේ කවදාවත් ජාතිවාදියෙක් වෙන්න එපා, කවදාවත් දේශද්‍රෝහියෙක් වෙන්න එපා, කවදාවත් තව කෙනෙකුගේ ජීවිතයට හානි කරන මහා ඝාතකයෙක් වෙන්න එපා, හිංසකයෙක් වෙන්න එපා. බුදුහාමුදුරුවොත් මෙහෙම කියලා තියෙනවා කියලා ඒ අයට තේක බොන ගමන් කියලා දෙන්න, කෑම ටික කන ගමන් කියලා දෙන්න, වතුර නාන ගමන් කියලා දෙන්න, ඇඳුම් අඳින ගමන් කියලා දෙන්න. ඔය ටික අපේ අම්මලා තාත්තලා විශේෂයෙන්
එහෙම නැත්නම් මේ පුංචි දරුවන්ගේ ඔළුවලට වැරදි හැඟීම් යනවා. වැරදි අදහස් පැතිරෙනවා. සමාජ වෙබ් අඩවි විසින් මේවා බහුලව නිර්මාණය කරනවා. අද මේවාට තහංචි දාලා තිබුණත් තව සතියකින් දෙකකින් ආපහු පරණ විදියටම මේ ටික ඒවි. නිසායි තාම හොඳ රජයේ විසින් ගත්ත කවුරු මොනව කිව්වත් මේ මොහොතේ මේ සමාජ වෙබ් අඩවි මේවාට හැසිරෙන්නට තිබුණු පරිසරය අවුරා දැමීමෙන් සිද්ධ කළේ දැල්වෙන්නට තිබුණු මහා ගින්නක් මහහුලඟකින් නිවා දැම්මා වාගේ. ඒ තරම්ම මේ ප්‍රශ්නය දුරදිග යන්නට තිබිච්ච අවකාශයක් නැති කරගත්තා. නිසා මෙවැනි අවස්ථාවලදී මේ වගේ තීන්දුව තීරණ ගන්නට ඕනේ. එනිසා ඒවාට උරණ වෙන්නේ නැතුව ඒව සම්බන්ධයෙන් ප්‍රබල විවේචන ඉදිරිපත් කරන්නේ නැතුව අපි අපේ ජීවිතයට දක්වන ආදරය, අපි මරණයට ඇති බියකරු බව අනිකා වෙතටත් හරවලා මෙවැනි අවස්ථාවල් වල සංසුන්ව සිටීමේ වැදගත්කමම මේ උතුම් ගාථා පාඨය තුලින් ප්‍රකට වෙන බව මේ වෙලාවේ සඳහන් කරන්නට කැමතියි. ඊළඟට අදට නියමිතව තිබෙන වට්ටකේ සූකර ජාතකයයි මා සුපුරුදු ලෙසින් විවරණය කරන්නට උත්සාහ ගන්නේ. මේ ජාතක කතාව විශේෂයෙන් මෙවැනි අවස්ථාවල් වල බෝසත්වරු බොහොම උපක්‍රමශීලීව තමන්ට ඇතිවෙන අභියෝග ජයගත්ත ආකාරය විස්තර කෙරෙන ජාතක කතාවක් හැටියට තමයි වට්ටකේ සූකර ජාතක කතාව අද දවසේ අනතුරුව මම ඔබට මේ ධර්මදේශනයේ මේ තැන් සිට සාකච්ඡා කරන්නට වෑයම් කරන්නේ. ජාතක කතාව කවරෙක් උදෙසා දේශනා වූවක්ද යන්න කතාව ආරම්භෙහිම සඳහන් වෙනවා. තවද බුද්ධ විශේෂයේ අනුන් විසින් නොසිතිය හැක්කා වූ ගුණ ඇති සර්වජ්ජන් වහන්සේ ජේතවනාරාමෙහි වැඩවසන සමයෙහි දනුග්ගහතිස්ස තෙරුන් වහන්සේ අරඹයා මේ ජාතකය වදාළසේක. එතකොට ඔබට පැහැදිලි කවුරුන් උදෙසා දේශනා වුණාද? දනුග්ගහතිස්ස කියන හාමුදුරුව මුල් කරගෙනයි කතාව සාකච්ඡා වෙන්නේ. ඒ කෙසේද යත් බිම්බිසාර රජ්ජුරුවන්ට කෝසල රජ්ජුරුවන් විසින් තමන්ගේ නැගණියනුත් පාවාදී නැගණියන් නානුමුරයට කියා ලක්ෂයක් වටිනා කසීගමක් දුන්හ. ලස්සන අදහසක් කතාවේ සමාරම්භයේ එන්නේ. මේ ඉතිහාසයත් ශාසන ඉතිහාසයත් ඉතාම වැදගත්. කොසල් රජ්ජුරුවන්ගේ සහෝදරියක් තමයි බිම්බිසාර රජ්ජුරුවන්ගේ බිසව. එතකොට බිම්බිසාර රජ්ජුරුවන්ට කොසල් රජතුමා තම නැගණිය විවාහ කළ දෙනකොට ලක්ෂයක් වටිනා කසීගම. මේ කසීගම කියලා කියන්නේ රෙදි වියන ගමක් වෙන්නට ඕනේ. නැත්තම් ගොවිතැන් කරන ගමක් වෙන්නට ඕනේ. එහෙම නැත්තම් වෙළඳාම් කරන ගමක් වෙන්නට ඕනේ. කර්මාන්ත කරන ගමක්. කසීගම හුඟක් වෙලාවට කෘෂිකර්මාන්තය ව්‍යාප්ත වුණු අනිකුත් කර්මාන්තද පිරී පැවතුණු ගම්මානයක්. එතකොට ඒ වගේ ගම්මානයක තියෙන වටිනාකම ඉතාම බහුලයි. ඒ නිසා එවැනි ගමක් දායාද වශයෙන් කොසල් රජතුමා බිම්බිසාර රජුරන්ට පවරලා දෙනවා. ඉක්බිති අජාසත් රජුරුවන් විසින් ඒ බිම්බිසාරගේ පුතණුවන් අජාසත් රජ පියාණන් මරාපූ හේයින් කෝසල රජුරෝ තමන්ගේ නැගණියන්ට දුන් කසීගම උදුරා ගත්තාහ. අන්න ඒ කාලේ ස්වභාවය. දායාද හැටියට දීපු දේවල් ආපහු ඇදලත් අරගෙන තියෙනවා. මේ හොඳම නිදර්ශනයක්. ඒ දායාද දුන්නහම දායාද හිමිකරුවා මලපසු දායාද දුන්න ඒවා ආපහු රැගෙන ගිය අවස්ථාවක් තමයි මේ ඉතිහාසය කියන්නේ. අජාසත් රජුරෝ පීතෘඝාතකයෙක් වෙනවා. අජාසත් රජුරෝ බිම්බිසාරයන් මරා දානවා කුමන්ත්‍රණයකින්.
දෙව්දත්ගේ ඒ අසත්පුරුෂ ආශ්‍රය නිසා අජාසත් එහෙම කරන්න සිද්ධ වෙනවා. බිම්බිසාර රජුව මැරුවහම අර බිම්බිසාර රජුවන්ට යවපු කසීගම කොසල් රජුව විසින් උදුර ගන්නවා. ඒ නිසා දසවිටම උනුන්හා කැටිව සටන් නැතිව තිබෙන්නේය. අජාසත්ට සිද්ධ වෙනවා මේ අම්මගේ දේපල රැකගන්න දහවතාවක් කොසල් සේනාව සමග යුද්ධ කරන්න. එක් දවසක් කෝසල රජ්ජුරුවෝ සිතන්නාහු සංඝයා වහන්සේ නම් බොහෝ නොනැතිසේක. එසේ හේයින් විහාරයක් පාසා ඇවිද කියන බස් අසවයි කියා චරපුරුෂයන් සැලැස්සූහ. ඔන්න බලන්න මට මතක් වෙන්නේ මහනුවර ඇතිවෙච්ච ප්‍රශ්නයේදී ජනාධිපතිවරයා ගත්ත හොඳ තීන්දුවක්. ඒ තමයි මේ කොළඹ ඉන්න ස්වාමින් වහන්සේලා, වැදගත් ස්වාමින් වහන්සේලා, නායක ස්වාමින් වහන්සේලා සියලු දෙනාටම හෙලිකොප්ටරයක් යොදවනවා, ගුවන් යානයක් යොදවනවා වහාම නුවරට යන්න කියලා. ගිහිල්ලා ගම්වලට ගිහිල්ලා ඒ පන්සල් වලට ගිහිල්ලා උන්වහන්සේලාට ආරක්ෂාව දෙන්න, උන්වහන්සේලා සමග සාකච්ඡා කරමින් මේ ප්‍රශ්නය විසඳා ගන්නට මඟ පෙන්වන්නට කියලා. එතකොට වර්තමානයේ පවා රාජ්‍ය නායකයන්ට අවබෝධයක් තියෙනවා එවැනි විටක මහා සංඝරත්නය සම්බන්ධ කර ගැනීමම මේ ප්‍රශ්නයට ඒක විසඳුමක් කියලා. ඒක වර්තමානයේ විතරක් උණු දෙයක් නොවෙයි. කොසල් රජ්ජුරුවෝ චරපුරුෂෝ යවනවා පන්සල් වලට සංඝයා වහන්සේ නොනැති හේයින් මේ වගේ අවස්ථාවකට උන්වහන්සේලාගේ අදහස් කවර විදියට භාවිතයට ගන්න පුළුවන්ද? දැන් දහවතාවක් යුද්ධ කළ හෙම්බත් වෙලා ඉන්න කොසල් රජුරෝ, ඒ කියන්නේ චරපුරුෂයෝ ඝණයක් පාසා, ඝණයක් කියලා කියන්නේ ඒ සංඝ සමූහයක් පාසා පරීක්ෂා කොට ඇවිද්දාහ. එවිට ඒ විහාරයේ වැඩ හිඳින උපතිස්ස තෙරුන් වහන්සේ, දනුග්ගහතිස්ස තෙරුන් වහන්සේ යයි දෙදෙනා වහන්සේ වාසය කරන සේක් මධ්‍යම රාත්‍රියේ පිබිද දනුග්ගහතිස්ස තෙරුන් වහන්සේ උපතිස්ස තෙරුන් වහන්සේට කියන සේක්. ඔන්න චරපුරුෂෝ පන්සලක් පාසා ඇවිදිනකොට එක පන්සලක නැමතුණා. ඒ පන්සලේ හිටියා තෙරුන් වහන්සේලා දෙනම. එක නමකගේ නම උපතිස්ස තෙරුන් වහන්සේ, අනෙක් තෙරුන් වහන්සේගේ නම දනුග්ගහතිස්ස. මධ්‍යම රාත්‍රියේ දනුග්ගහතිස්ස හාමුදුරුවෝ පිබිදිලා උපතිස්ස හාමුදුරුවෝ පුබුදුවල මෙහෙම කියනවා. කෝසල රජ්ජුරුවෝ බත් බොහෝ කණ්ඨ ස්වරූපමනක් විනා තමන්ගේ බෑ වූ අජාසත් රජ්ජුරුවන් අල්වාගත නොයන්නාහයි කියන්නාහු. ඔන්න හාමුදුරුවෝ කතා වෙච්ච හැටි. රජයේ අඩුපාඩුවක් තියෙනකොට, දුර්වලතාවයක් තියෙනකොට ඒක වහාම දැකීමේ නුවණ තියෙනවා එදත් අදත් මහ සංඝරුවනට. බලන්න මේ ස්වාමින් වහන්සේලා දෙනම රාත්‍රියේ සාකච්ඡා කරනවා කොසල් රජ්ජුරුව මේ තරම් දක්ෂයි දක්ෂයි කියලා කියනවා, මේ තරම් සේනාවන් ඉන්නවා, මේ තරම් බලපරාක්‍රම තියෙනවා, ඒත් බලන්න දැන් දහවතාවක් යුද්ධ කළා අජාසත්ව අල්ලගන්න බැරි වුණා නේද මේ විදියට කිව්වා. ඇවැත්නි, සේවාකම් නම් පදුම බ්‍රූහය, චක්‍ර බ්‍රූහය, සටක බ්‍රූහයයි තුන් උපායක් ඇත. සටක බ්‍රූහ නම් දෑලයෙන් පිරිස්සලසා සේවාකම් කොට පසු බැස මරුබටසේ පිරිස් මැද්දේ සටන් වන් කල අල්වාගැන්ම එක් උපායක. එතකොට ඔන්න හාමුදුරුවරු යුද්ධෝපක්‍රම දැනගෙන හිටපු හැටි. සටක බ්‍රූහ කියන සටන් ක්‍රමයක් මේ හාමුදුරුවරු කතා කරනවා. මට හිතෙනවා මේක ඉතාම පුරාණ අර උම්මග්ග චාතකයේ සංග්‍රහම අවස්ථාවෙත් මේ වගේ දේවල් අපට දකින්න පුළුවන්. මේ හාමුදුරුවරු දෙන්නා සාකච්ඡා කළේ පින්වත්නි, දෙපසකින් සේනාව අරගෙන නික්මිලා දෙපසකින් සේනාව, මේක අපේ LTT ත්‍රස්සවාදියොත් එදා කළා. ඒ ත්‍රස්සවාදීන් පරාජිතයන් බවට පත් වෙන්න අපේ හමුදාවත් එදා භාවිත කළා. ඒ විදියට
එක පැත්තකින් ගිහිල්ලා ගහගෙන ගහගෙන ගියපු එක නෙමෙයි. එක පැත්තකින් ගහගෙන යනකොට සතුරා පසුබසින විට අනික් පසින් ගසාගෙන එනකොට සතුරා හිර කරගන්නවා. ඒක තමයි අපේ ශ්‍රේෂ්ඨ යුද බටයන් එදා යුද්ධයේ දිනන්න ප්‍රභාකරන්ව එදා අල්ලා ගන්නට ක්‍රියා කළ ක්‍රමවේදය. මෙන්න මේ ක්‍රමවේදය තමයි මේ හාමුදුරුවෝ දෙන්න සාකච්ඡා කරේ. බොහොම උපායශීලීව අල්වා ගන්නා ක්‍රමය. උපක්‍රමයක් පාවිච්චි කරන්න කියන්නේ එක පැත්තකින් ගිහිල්ලා බෑ, දෙපැත්තකින් ගියහම මැද හිර වෙනවා. ඒකයි ඒ න්‍යායෙන් අසවල් පර්වත සමීපයේදී යුද්ධ කරන්නවා අල්වාගත හැක. චරපුරුෂෝ මේක අහගෙන ඉන්නෝ. ඒ ඇසූ චරපුරුෂයෝ මේ උපාය රජ්ජුරුවන්ට කිව්ය. ආන්න බලන්න මේ දනුග්ගහ තිස්ස සහ උපතිස්ස කියන තෙරුන් වහන්සේලා දෙනම ඒ රාත්‍රියේ සාකච්ඡා කරපු දේ ඒ රාජපුරුෂයන් චරපුරුෂයන් ලෙසින් ඇවිල්ලා අහගෙන ඉඳලා ගිල රජ්ජුරුවන්ට කිව්වා. ඒ ඇසු රජ්ජුරුවෝ සේනාවාහන සන්නද්ධව නික්ම කීනියාවට පිරිස් සලසා ඔන්න කොසල් රජ්ජුරුවෝ කරපු දේ බලන්න අර ස්වාමීන් වහන්සේලා දෙනම සාකච්ඡා කළ යුද උපක්‍රමය පාවිච්චි කළා. සේනාව පිටත් කළා යවනවා. යුද්ධ කොට අජාසත් රජ්ජුරුවන් අල්වාගෙන තමන්ගේ නුවරටම ගෙනවුත් දහවතාවක් යුද්ධ කළා. දහවතාවක්ම දිනන්න බැරි වුණු මේ රාජ්‍ය අර ස්වාමීන් වහන්සේලා විසින් පෙන්වා දුන්නු යුද උපක්‍රමය භාවිතාවට ලක් කරලා අරගෙන අජාසත්ව පළමු සටනින්ම අත්තරංගුවට අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා තමන්ගේ දුවනියන් වූ රාජකුමාරිකාවන් පාවාදී පළමු දුන් ගම්වරද්දී උන්ගේ නුවරටම යවුවහ. එනිසා මේක ඒ කාලේ රජවරුන් අතර සිද්ධ වෙච්ච අපූරු එක පැත්තකින් විවාහ සංග්‍රාමයක්, අනිත් එක යුද්ධ සංග්‍රාමයක්, රාජධානියක් වෙනුවෙන් කරපු සංග්‍රාමයක්. දැන් මෙහෙම අර දනුග්‍රහ තිස්ස හාමුදුරුවෝ කියපු ක්‍රමයට සේනාව දෙපසකින් ගිහිල්ලා අජාසත් හිර කළා. අල්ලගෙන ඇවිල්ලා හිරගෙට දැම්මේ නැහැ, හිරයක් දුන්නා. ඒකයි ලස්සන. රජතුමා හිතාගෙන හිටියේ ගෙනල්ල කෝසල රජතුමා තමන් හිර කරයි කියලා. හිර කරා නොවෙයි, හිරයක් දුන්නා. කොසල් රජතුමාගේ දියණියක් විවාහ කළ දුන්නා අජාසත් රජුවන්ට. දායාදය වශයෙන් අර කොසල් රජතුමා තම නැගණියට දුන්නු අර කසීගම, ඒ කෘෂිකර්මාන්තයෙන් සහ අවශේෂ වෙළඳාම් වලින් පිරිච්ච කසීගම පවරලා දුන්නා. දිලා උන්ගේ නුවරටම යවුවහ. මේ කතාව දම්සභාවේ රැස් වී මාළුවරුන් වහන්සේ කියන සේක්, මේ යුද්ධ ප්‍රයෝගය කර වූ සේක් දනුග්ගහතිස්ස තෙරුන් වහන්සේ මෙයයි කියා වැඩවුන් තැනට සර්වච්චයන් වහන්සේ වැඩවදාරා. මහණෙනි, මහ එන්නාට පූර්ව භාගයේ කිනම් කතාවකින් යුක්ත වේදයි. දැන් ඔන්න බලන්න, දනුග්ගහතිස්ස හාමුදුරුවෝ තමයි මේ සටන අවසන් කළ කෙනා. දහවතාවක් යුද්ධ කළා. හොඳට තේරුම් ගන්න, දහවතාවක් සටන් කළා. ඒ සටන් වලින් අප්‍රමාණ මිනිස්සු මැරෙන්නත් ඇති. නමුත් ඒ යුද්ධය අවසන් වුණේ නැහැ. 11 වෙනි 12 වෙනි වතාවටත් යුද්ධ වෙන්න තිබුණා. එහෙම නොවි ඒ යුද්ධය අවසන් කරන්නට පුළුවන්කම ලැබුණේ දනුග්ගහතිස්ස හාමුදුරුව නිසා. උන්වහන්සේ නිවැරදි යුද උපක්‍රමයක් කියලා දුන්නු නිසා එයින් ඒ සටන අවසන් වුණා. නැවත කවදාවත් කෝසල අජාසත් අතර සටනක් තිබුණේ නැහැ, යුද්ධ තිබුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි, අජාසත් රජතුමාට බිරිඳක් ලැබුණා. අජාසත් රජතුමා යුද්ධ කළ භූමියත් ආපහු ලැබුණා. ඒ ඔක්කොම සිද්ධ වුණේ කවුරු නිසාද? දනුග්ගහතිස්ස හාමුදුරුවෝ නිසා. එබැවින් දනුග්ගහතිස්ස හාමුදුරුවන්ගේ කීර්තිය කතාබහ කරමින් ඉන්න වෙලාවට තමයි තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ එතැනට වැඩම කළේ. කිනම් කතාවකින් යුක්තව උනුමෝදැයි මා එන්නට පෙරාතුව ඔබලා කවරාකාර කතාවකින් යුක්තව සිටියේද කියලා ඇහුවාම, ආන්න ඒකට උත්තර වශයෙන් බුදුපියාණන් වහන්සේ වඩ්ඩකී සූකර ජාතකයේ අතීත කතා ප්‍රවෘත්තිය ගෙනහැරපාමින් දේශනා කරන්නට වුණා. ඒ කෙසේද යත්,
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි වඩු ගමක උපන්නා වූ වඩුවෙක් දඬුසයා වලට ගියේය. ලස්සනේදුමා, වඩු ගමක උපන්නා වූ වඩුවෙක් දඬුසයා වලට ගියේය. වඩුවෙකුට ඕනි වඩු වැඩ කරන්න ලීදන්, ලීදඬු කපන්න කැලේට යන්නට ඕනෑ. එහෙම ගියා. එක් ඌරු පැටවෙකු දැක අල්වාගෙන වඩන්ට යයි කියා ගෙටගෙන ගොස් වැඩීය. කැලේට ගියපු වඩුවට කැලේදි ඌරු පැටියෙක් ලැබෙනෝ, හම්බ වෙනෝ, ඌ මිත්‍ර වෙනෝ. ඌ කොච්චර මිත්‍ර වෙනවද කියනවා නම් ඌ අල්වාගෙන ගෙදරගෙනල්ල බොහොම ආදරෙන් ඇති දැටි කරනවා. ඒ කියන ඌරුත් වැඩි දල වලල්ල වැටි මහත් වූ කය ඇතිවිය. පුංචිකාරි බොහොම හුරතලේට හැදුනට කල්යාමේදී මොකද උනේ? ඌරගේ දල එළියට එනවා, ඌරාගේ ඌරු ස්වභාවය මතුවෙනවා. එතකොට ඇඟපත මහත් වුණාම වඩුව කල්පනා කරනවා ඌ දැන් ඌට මොකද කරන්න කියලා. ඒ කියන ඌරා වඩුවන් වැඩූ හේයින් වට්ට සූකර යයි කියා නම් තැබීය. නමකුත් වැටෙනවා. සූකර කියන්නේ ඌරා, වඩ්ඩ සූකර, වඩුවාගේ ඌරා. ඒ විදියට නමකුත් වැටෙනවා. ඒ කියන ඌරාත් වඩුවාට වැ නියන් දීලයි, කපන ලද දඬු පෙරලා පෑලයි, කළු හූය කටින් දෑගෙන කළු හූය ගසා මේනියායෙන් කීකරුව වසන්නේය. ඌරෙක්කුණත් බලන්න කරපු වැඩ. ඌරෙක්කුණත් වඩුවට උදව් වෙනවා, නියන ගෙනල්ල දෙනවා. ඒ බල්ලෝ පෙන්නන්නේ සමහර වෙලාවට අපේ අන්තර්ජාලේ රෙදි හෝදන බල්ලෝ ඉන්නවා, බඩු ගේන බල්ලෝ ඉන්නවා, පත්තරේ ගෙනත් දෙන බල්ලෝ ඉන්නවා, ලියුම් ටික ගෙනත් දෙන බල්ලෝ ඉන්නවා, උදේ පාන්දරගේ අස්පරස් කරන බල්ලෝ ඉන්නවා. ඒ වගේ දසුන් අප්‍රමාණව අන්තර්ජාල වැඩසටහන් වල අපි දකිනවා. මේ ඌරා අන්න ඒ වගේ වඩුවාට බොහෝම උදව් පදව් කර කර ඉන්න කෙනෙක්. ඊට පස්සේ වඩුවා දවසක් සිතන්නේ, මගේ ඌරා වැඩිවිය පැමිණියේ එසේ හේයින් යම් කෙනෙක් මරාපූනන් බල්ලෝ ඉන්නවා. ඒ වගේ දසුන් අප්‍රමාණව අන්තර්ජාල වැඩසටහන් වල අපි දකිනවා. මේ ඌරා අන්න ඒ වගේ වඩුවාට බොහෝම උදව් පදව් කර කර ඉන්න කෙනෙක්. ඊට පස්සේ වඩුවා දවසක් සිතන්නේ, මගේ ඌරා වැඩිවිය පැමිණියේ එසේ හේයින් යම් කෙනෙක් මරාපූනන් නපුරේ සේනාවට එකතු වුණා. පැන්හා කැවිලි පෙවිලි පාසු තැනක බොහෝ ඌරන් දැක එතනට ගියේය. ඒ වල ඌරෝත් මේ ඌරා කරා අවුත් සිටියාහ. තැන් අර වඩුවා කැලේට ගෙනින් දැම්මත් බොහෝ ජාති ගෙනල්ල දෙනවා මේ ඌරට. ඒ නිසා අනිකුත් අනිකුත් ඌරෝ ඔක්කොම මෙයා වටේ එකතු වෙනවා. එවිට වලවසන ඌරන්ට කියන්නේ කුමක්ද? පලාපල සමෘද්ධ වූ පසු ඌරනුත් බොහෝ ඌ තැනකට පැමිණියයි කියන්නා. එවිට ඌරෝ කියන්නා හු ඉන් අඩුවෙක් නැත. එසේ වුවත් අපට මහත් වූ භයෙක් ඇතැයි කීය. එතකොට පින්වත්නි, දැන් වඩ්ඩ සූකර මේ ඌරු සේනාවකුත් එක්ක වාසය කරනවා. එහෙම වාසය කරනකොට මේ වඩ්ඩ සූකරට බොහෝ සම්පත් ලැබෙනවා. වඩුවගෙන් ඒව කකා බිබී ඉන්නවා. අනිකුත් අයටත් ඒ නිසා වාසි ලැබෙනවා. දවසක් වඩ්ඩ සූකර අහනවා, දැන් මන් නිසා හැමෝම බොහොම සතුටින් බොහොම සමෘද්ධියෙන් ඉන්නව නේද? එතකොට ඌරු ටික මොකද කියන්නේ? ඌරු ටික කියනවා, ඌරෝ කියන්නා වූ ඉන් අඩුවෙක් නැත, එසේ වුවත් අපට මහත් වූ බයෙක් ඇත. මහා බයකුත් තියෙනවා. කෑම්බීන් නම් දැන් කිසි අඩුවක් නෑ, ඒත් බයක් තියෙනවා. වඩ්ඩ සූකර කියන්නේ, තොප දුටු ගමනේ මේ නිසා කැබිලි ඇතතෙන දුර්වලෝ ඉඳිනේ බයෙක් ඇතිනියා යයි දනිමී කියා, තොප ඇමට ඇති බයකින්ද? වඩ්ඩ සූකර අහනවා, තොප සියලු දෙනාට මොන වගේ බියකටද මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ? එවිට එකියන ඌරෝ කියන්නාහු, එක ව්‍යාග්‍රේක් අපකරා ඇවිත් දුටු දුටුවන් කයි කීහ. ඔන්න ඌරු සේනාවට, සූකර සේනාවට එදා මුහුණ දෙන්න වෙලා තිබුණු ගැටලුව ප්‍රශ්නය බලන්
මේ සියලු දෙනාම එකතු වෙලා වඩ සූකර නැත්තම් නිකම්ම දැන් වඩ සූකර නායකයා වෙලා කණ්ඩායමේ ප්‍රධානියා වෙලා වර්ගයාගේ ප්‍රධානියා වෙලා ඒ නිසා හැම ඌරෙක්ම කල්පනා කෙරුවා අපිට තියෙන එකම සෙවණ එකම ශක්තිය දැන් මේ අපේ නායකයා ඒ නිසා අපිට මූණ දෙන්න වෙලා තියෙන උපద్రවය මේ නායකයාට පෙන්වලා දෙන්නට ඕනේ එක ව්‍යාග්‍රේක් අපකරා අවුත් දුටු දුටුවන් කයි ඉතින් දැන් මේ ව්‍යාග්‍රේක් ඉන්න වනයේ මේ ව්‍යාග්‍රයා මේ ඌරුසේනාවට පණිනවා ඇවිල්ලා ඌරුසේනාවට පණින්නේ කන්දක් උඩ ඉඳගෙන ඇවිල්ලා කන්දක් කියන්නේ ලොකු මහා කන්දක් නෙවෙයි ඌරුසේනාව පදිංචි වෙලා ඉන්න ඒ ප්‍රදේශයේ උඩින් යෝධ ගල් පර්වතයක් තියෙනවලු මේ ගර්ව පර්වතයේ උඩට ඇවිල්ලා මේ ව්‍යාග්‍රයා පාරටම ඌරෙකුගේ ඇඟට පැනලා දැහැගෙන යනවලු දෙපාන්දර තමන්ගේ ගොදුර සඳහා මේක තමයි ඌරන්ට ඇති වෙලා තිබුණු භීතිය තමන්ගේ මේ වර්ගයා නැසී යාම එතකොට එවැනි අවස්ථාවක මිනිස්සු භීතියට පත් වෙනවාමයි කලබල වෙනවාමයි ප්‍රශ්නයක් ගැටලුවක් තමන්ට තියෙනවා කියලා ඒ ගැන ශෝකයෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවාමයි ඒකට විසඳුමක් හොයාගන්න පුළුවන් වුණු තැනට අනිවාර්යෙන් ඒ විසඳුම සොයාගෙන යනවාමයි මොකද කළේ එසේ හේයින් අපි ඌ කෙරෙහි බහින් වැරද ගියම්මයි ඌරෝ කිව්ව වඩ සූකර එවිට කියන්නේ ව්‍යාග්‍රයා දවස්පතා ඒද අතරතුරකෙද්දැයි විචරන්නා ඌරෝ කියන්නා හු දවස්පතා නොයි අතරතුරක එයි එතකොට හැමදාමත් මේ ඌරා එන්නේ නැ මේ ව්‍යාග්‍රයා එන්නේ නැ මොකද ව්‍යාග්‍රයාට එක දවසක ඌරෙක් අල්ලගත්තම දවස් හතර පහකට ඇතු ඇති ඒ නිසා කියනවා හැමදාම නෙවෙයි දවස් දෙක තුනකට වරක් එසේ වීනම් මා කීවක් කරවුනම් ව්‍යාග්‍රයා මම අල්වා දෙමි කීය එතකොට ඔන්න බලන්න නායකෙක් මෙවැනි අවස්ථාවක හැසිරෙන හැටි තම වර්ගයා කුපිත කරවන්නේ නැහැ තම වර්ගයා මේ ව්‍යාග්‍රයා පසුපස එලවාගෙන යන්න පොළඹවන්නේ නැහැ නායකයාට තියෙන්න ඕනේ තැනට සුදුසු නුවණ නායකයාට තියෙන්න ඕනේ අවස්ථාවෝචිත ඥානය ස්ථානෝචිත ප්‍රඥා මේ සූකර නායකයාට ඒ දැනුම ඒ දැක්ම හොඳින් තිබුණු නිසා මා කීවක් කරව මා කියපු දෙයක් කරන්න කියලා කිව්වා ඌරෝ යහපතයි ගිවිසහ එවිට කියන වඩ සූකර ඌරුත් යුද්ධයට සලස්වන්නේ කුඩා ඌරන් වටකොට සලස්වා ඊට ඇතුළු පිට ඊරියන් සලස්වා ඊට ඇතුළු පිට නාඹු ඌරන් සලස්වා ඊට ඇතුළු පිට දලවලල්ල වැටූ ඌරන් සලස්වා ඊට ඇතුළු පිට යුද්ධයෝග්‍ය ඌරන් සලස්වා සතර දිසාවේ ඌරන් දසය විස්සය න්‍යායෙන් ඇතිස් ඇනි 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 කියන්නේ සේනා සලස්වා මධ්‍යයේ ගොඩක් කොට තබා ඔරුවක් සේ වලක් ඉදිකොට ඒ වල නම් නව තිබෙන න්‍යායෙන් සලස්වා තමන් ගැලවී යන න්‍යායෙන් උමගක් සේ වල කැන මේ න්‍යායෙන් සලස්වාගෙන වට රැකවල්ලා සිටි ඌරන්ට තොපි ඇම නොබවයි කියා විධානකොට ඇවිදිනා කලට ඉරු උදාව පාන් වන්නට වන අපි දීර්ඝ ඡේදයක් ඔබට කිව්වේ හරි ලස්සනයි ඒ ඡේදය මෙන්න බලන්න ඌරු සේනාවට ඌරු නායකයාගෙන් ලැබුණු අන ඒ කියන්නේ මේ සියලු දෙනාම ඇවිල්ලා රවුමක් ගහන්න කියලා කිව්වා බලන්න ඒ රවුමේ හැටි මුලින්ම ඉන්නේ මුල්ම රවුමේ ඉන්නේ කුඩා ඌරෝ පැටව් ඊට ඇතුළු ඊරියන් ඊට ඇතුළු නාඹු ඌරන් ඌරු නාඹු ඊට ඇතුළු දලවලල්ල වැටු ඌරන් ටිකක් ලොකු වෙච්ච ඌරෝ ඊට ඇතුළු යුද්ධ යෝග්‍ය යුද්ධ කරන්න පුළුවන් ඌරෝ එතකොට දිසා හතරේ 10 20 ආදී වශයෙන් ඌරු සේනාමන්
ඔක්කොම සලස්සලා මැද ඔරුවක ස්වභාවයෙන් වලක් හදලා. වලක් හදලා ඒ වල වහලා. වල කොලාතු වලින් අරවමෙන් වහලා තිබ්බා. ඔන්න ඔය ටික කරන්න කියලා කිව්වා. එහෙම කරලා ඉවර වෙනකොට ඔන්න දවසේ රාත්‍රිය ගෙවි ගිහිල්ලා ඉර උදා වෙලා එළිවෙන්න වුණා. ඒ වෙලාවට ව්‍යාග්‍රයා පර්වත මුදුනෙන් පෙනිනි. ඔන්න දැන් මේ සේනාව සූදානම්. ව්‍යාග්‍රයා කන්ද මුදුනෙන් ඇවිල්ලා වෙනදා වාගේම පෙනී සිටියා. එවිට ඌරෝ, ස්වාමීනි, පසමිතුරු ආයයි කීහ. දැන් ඌරු නායකයා පැත්තකට වෙලා ඉන්නවා. ආවට පස්සේ අන්න පසමිතුරු ආය කියන්නේ හතුරා ආවය කියලා කිව්වා. එවිට ඌරු කියන්නේ, ව්‍යාග්‍රයාද කළ යම් ක්‍රියාවක් තොපි ඇමත් කරව. කහරි ලස්සන නියෝගයක්. ව්‍යාග්‍රයා වෙනද ඇවිල්ලා ඇඟපත හොලවල තමයි පනින්නේ. එදා ඇවිල්ලා බලනකොට වෙනදා ව්‍යාග්‍රයා කන්ද මුදුනෙන් එනකොට දුවන ඌරෝ එදා මහා සේනාවක් වගේ හැදිලා ඉන්නවා. නායකයා අනක් දෙනවා, ව්‍යාග්‍රයා යම් යම් ක්‍රියාවක යෙදුනොත් එවැනි එවැනි ක්‍රියාවක ඔබත් යෙදෙන්න කියලා. එවිට ව්‍යාග්‍රයා කිලිපොලන්නා ඇඟ ගැසුවා. ඌරෝ කිලිපෙලිවූහ, ඌරොත් ඇඟ ගැසුවා. ව්‍යාග්‍රයා ගර්ජනා කරන්නාහ, ඌරෝත් ගර්ජනා කළහ. ව්‍යාග්‍රයා කෑ ගැහුවම ඌරෝත් කෑ ගැහුවා. ව්‍යාග්‍රයා මලමුත්‍රා කරන්නා, ඌරෝත් මලමුත්‍රා කළහ. එතකොට එවිට ව්‍යාග්‍රයා සිතන්නේ, මෙතෙක් දවස් සේ නොවෙයි, අද යන් අමුත්තෙක් ඇතැයි කියා සිතා තමා මස්මාරාලන තාපසයන් කරා ව්‍යාග්‍රයා ගියේය. එතකොට ඔන්න බලන්න උපක්‍රමය කොච්චර ලස්සනද කියලා. සේනාවට කිව්වා ඌ කරන කරන දේ කරන්න කියලා. එතකොට ඌ ඉස ගසනකොට, අතපය උස්සනකොට ඒ ඔක්කොම ඌරොත් කළා. අන්තිමට ව්‍යාග්‍රයා බය වෙලා ගියා. ගිහිල්ලා ව්‍යාග්‍රයා හැමදාම මරාගෙන ගොදුරු අරගෙන යනකොට ටිකක් දානයක් වගේ දෙන තාපසයෙක් ඉඳලා තියෙනවා. මරාලන තාපසයන් කර තාපසයෙක් ළඟට ගියා. ගිහිල්ලා තාපසයාට මේ ප්‍රශ්නය කිව්වා. ඌරුමස් ගෙනන තැනතව අද ඌරුමස් නොගෙන ආයේ ඇයිද? තාගේ ඇඟ ශක්ති නැද්ද? ඌරෝ නිමා ගියෝද? එහෙම ඇව්වා. එතකොට එවිට ව්‍යාග්‍රයා කියන්නේ, තාපසයන් වහන්ස, මා ඇඟ ශක්ති ඇත, ඌරොත් ඇත. මෙතෙක් දා සේ නොවෙයි, අද අහංකාරව ගියෝය. එහෙයින් නොගියමි කියන්නා. ඔන්න ඒ විදියට තමයි පින්මත්නි මේ කිව්වේ. එහෙම කිව්වහම තාපසයෙකුව බය නැතුව ගිහිල්ලා හොල්ල හොල්ල ඉන්නේ නැතුව පනින්න කිව්වා. ඇඟ සොලව සොලෝ ඉන්න නැතුව එක පාටම ඌරෙකුගේ ඇඟට පනින්න කියලා කිව්වා. තාපසයාගේ අදහස් අරගත්ත ව්‍යාග්‍රයා ආපහු ඇවිල්ලා ගල මුදුනට එක පාටම ඌරන් මැදට පැන්නාම අර කොළවලින් අවුරා තිබුණු වල ඇතුළට ව්‍යාග්‍රයා වැටුණා. ආයේ ඌට ගොඩට එන්න බැරි වුණා. ව්‍යාග්‍රයාගෙන් වන හානිය, තමන්ගේ වර්ගයාට සිද්ධ වෙන හානිය එදැන් පස්සේ ආයි සිද්ධ වුණේ නෑ. ඔවුන් හොඳින් ආරක්ෂා වුණා. බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව අරගෙන, එසමෙහි වඩ්ඩකී සූකරයා නම් ධනුග්ගහ ස්ථවිරය, එසමෙහි වෘක්ෂ දේවතාව උපන්නේ බුදු වූ මම්ම යයි තමන් වහන්සේ දක්වා වදාළ සේක. එතකොට මේ වඩ්ඩ සූකර ජාතකයෙහි ඒ ධනුග්ගහති සහාමුදුරුවන්ගේ දක්ෂතාව පෙන්වලා මේ විදියටම පෙරත් ක්‍රියා කළාය කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. පින්වත්නි, මේ නිසා අපිට මෙන් කියලා දෙන්නේ, උපද්‍රව එනකොට, අභියෝග එනකොට ඒවා කොච්චර උපක්‍රමශීලීව විසඳාගත හැකිද යන්න පිළිබඳව අපේ සම්භාව්‍ය ධර්මකතා සාහිත්‍යයෙන්
අපට ලැබෙන ඥානයයි මා ඔබට මෙලෙස ප්‍රකාශ කළේ. අද දවසේ මීට අදාළව මා හිතනවා අපේ රටේ හිටිය ශ්‍රේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් හැටියට සංස්කෘතික අධ්‍යක්ෂවරයා වසිට හදිසි අනතුරකින් මියගිය විජිත් කනුගල විසින් රචනා කොට ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ විශිෂ්ට සංගීතයෙන් ඔපවත් වුණු විශාරද ප්‍රදීපා ධර්මදාස ගායනා කරන බමර රාව නැංවෙනා අඳුරුලෙන තුලේ මල් පිපි රොණින් පිරෙයි සුරත් කුසුම් කුලේ තටු කඩා දැමූ බිඟුන් ඇයි පෙලින් පෙලේ සිංහබා පුතුනි බිඳින් ලෙන්දොරේ බලේ යන ඒ සම්භාවනීය ගීතයත් ශ්‍රවණය කොට එහි අරුතත් සෙමින් විඳගන්නැයි මා ඔබට ආරාධනා කරමින් අද දහම් දෙසුම මෙලෙස සමාප්ත කරනවා. අද ධර්මදේශනාව සඳහා පෙරදීද සඳහන් කර පරිදි උතුම් දායකත්වයගෙන ක්‍රියා කරන්නේ එංගලන්තයේ බර්මින්හැම් නුවර සිටින පිටබැද්දර මීගහකන්දේ ජයසිරි නිවසේ ජයමිනි දුව සසංක බෑනා අමායා හෝ මිනිපිරිය ඇතුළු දූදරු මුණුබුරු මිනිපිරියන් විසින්. ඔවුන් බලාපොරොත්තු වෙනවා වසර හතරකට පෙර නැසී ගිය HNK පොඩි හාමි පැලවත්තේ හාමිනේට, මීට මාස 11ට පෙර නැසී ගිය DL සිසිලි හාමි ඥාති සොයිරිය ඇතුළු සංසාරගත සියලුම ඥාතීන්ට පින් දෙන්. ඒ නිසා පැලවත්තේ හාමිනේ නමින් සඳහන් කරන HNK පොඩි හාමි මෑණියන්ට මේ පින් හිමි වේවා. DL සිසිලි හාමි ඥාති සොහිරිය ඇතුළු සංසාරගත ඥාතීන්ටත් මේ පින් සැලසේවා. ඒ සියලු දෙනාම උතුම් අජරාමර නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව පළමුවෙන්ම කරන්න කැමති. සියක් ආයු ලැබ වාසනාවන්තව දිවි ගෙබන DD ලියනගේ ආදරණීය පියතුමාණන්ට දීර්ඝායුෂ සැලසේවා. නිදුක් නිරෝගී භාවය සැලසිලා මේ දරුවන්ට ආශිර්වාද සතුට ඇති කරවමින් තවත් බොහෝ කාලයක් ජීවත් වෙන්නට එතුමාණන්ට මේ උතුම් ධර්මානිසංසය ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේටත් චිරජීවනය සැලසේවා කියලා වුන් ප්‍රාර්ථනා කරන අතර පවුලේ සමගයේ සියලුම කටයුතු සඵල වී දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් සඵල සාර්ථක වෙන්නයි ඔවුන් ප්‍රාර්ථනා කරනවා. එංගලන්තේ බර්මින්හැම් නුවර වාසය කරන මහතර පිටබැද්දර මේ අපේ දායක පින්වතුන් ජයමිනි සසංක මේ දෙදෙනා ඇතුළු ඒ අමායා පුංචි දියණිය මේ හැම දෙනාටමත් අපි ආශිර්වාද කරනවා. ඔබගේ කටයුතු සියල්ල සඵල සාර්ථක වේවා, වාසනාව උදා වේවා, සිත සාන්තිය සනසෙල්ල උදා වේවා. රට ජාති ආගම වෙනින් දෙමිහිමියෙන් සේවය කළ ගෞරවනීය මහා සංඝරත්නයටත් රණවිරුවන්ටත් නිවන් සුවල සැලසේවා. net fm කාර්ය මණ්ඩලයටත් සිත සාන්තිය සනසෙල්ලම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම ධර්ම ශ්‍රවණය කළ මේ උතුම් ධර්මානිසංසය ප්‍රාර්ථනීය බෝධියකින් නිවි සැනසෙන්නට හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා.